ఆదరి ఉపరిమేమ తీయతన సతుర తుపరిమేమ తీయనమా పావులాగుతుల ఏ సతురు జీవిత కాలే పురావట మిందినన తెదినాగిమ ఇవసీమ అనికా తేరుం గనీమ అదహస్ కెలిపీమ కీన దేవాల్ అనివారేమ ఉనమినమా ఇతిం అదమే కథాభా అపి కౌరుద్ ఆదరే కన్న దెవనినిమే అనుషా ఏ కియన్నే అంజలి లేనిగేగే పుంచి కెదల్ ఎక్కాయి ඉතින් අංජලි කොහොමද ජීවිතේ අසලට එල්නාට තුනක් විකාශනය වෙනවා දෙවෙනිම හදවතේ කතාව ඒ වගේම හදවිල අරණ කියන ඒවා ඉතින් ඒ රූපගත කිරීම එක ව්‍යාපාර කටයුතු කරගෙන හොඳින් ඉන්නවා ඉතින් තරඳු කොහොමද ජීවිතේ හොඳින් ඉන්නවා පහුගිය කාලෙම මේ කොවිඩ් ප්‍රශ්න නිසා ගෙදර දැන් ටික ටික වැඩ පටන් අරන් ඒ නිසා ඒ වැඩ කරන ගමන් ඉන්නවා අංජලි කියන නමට වැඩිය බහුතරයක් ඔබව දන්නේ අනුෂා විදියට දෙවෙනිනිමත් එක්ක ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම් ඔව් ඇත්තටම දෙවෙනිනිම හරහා මේ වෙනකොට අසීමිත ප්‍රතිචාර ලැබෙන චරිතයක් තමයි අනුෂා කියන්නේ ඇයට දෙවෙනිනිම බලන රසික රසිකාවියන් ගොඩක් ආදරය කරනවා මේ ලැබෙන ප්‍රතිචාර වලට හේතුව මම රංගනයෙන් පමණක් නෙවෙයි සමන් අයියාගේ පිටපත ඒ වගේම සාරංගගේ අධ්‍යක්ෂණය ඒ ඔක්කොම එකතු වෙලා අනුෂා කියන චරිතයට තමයි පණෙන්නේ ඒ වගේම අනුෂා කියන්නේ ගෙදර වගකීම් තියෙන අම්මා කෙනෙක් ඒ වගේම ආදරණීය නෑනා කෙනෙක් කීකරු බිරිඳක් ඉතින් ඒ චරිතයට ගොඩක් මිනිස්සු ආදරෙයි ළඟ ළඟම අලුත් ගීත කීපයක් සමගම ඔබ ගැන ගොඩ දෙනෙක් කතා කරන්නට වුණා මියුසික් ලයිෆ් එක ගැන කතා කරනවා නම් ඔව් විශේෂයෙන් අම්මා කියන ගීතේ ගොඩක් දෙනෙක් අතරට ගියා ඒ ගැන තවමත් කතා කරනවා ඒ වගේම තව කවර් සොන් දෙක තුනකුත් කරා ඉදිරි දින කීපය තුළ තවත් නිර්මාණ තුනක් විතර එන්න තියෙනවා මියුසික් ලයිෆ් එක ගැන කියනවා නම් දැනට අවුරුදු 22ක් පමණ වෙනවා පටන් අරන් රත්මලාන ස්ටාෆ් ලවර් බෑන්ඩ් එකෙන් තමයි ඉස්සෙල්ලම් පටන් ගත්තේ ඒ වැඩ කරන ගමන් සුපුන් ප්‍රනාන්දු සමන්ද සිල්වා මහතාට මගේ ගැන කියලා සමන් අයියාගේ සියක් වාදක මණ්ඩලයේ ඩ්‍රම්ස් ගහන්න අවස්ථාව මට ලබා දෙනවා ඉන්පසු සමන් අයියා මට ඔක්ටපෑඩ් ගහන්න ආරාධනා කරනවා ඉන්පසු දිගටම පෑඩ් තමයි ප්ලේ කළේ පස්සේ සමන්නන් ක්ලෑන් ප්ලේ කරන්න මට අවස්ථාව ලැබුණා ඒ වගේම ලංකාවේ සිටින කලාකරුවන් කීප දෙනෙකුගේ ගීත ඇල්බම් වලට ඔක්ටපෑඩෙන් සංගීතය සපයන්න දායක වෙන්න ලැබුණා සමන් අයියා සමග විදේශ සංගීත ප්‍රසංග වලට සහභාගී වුණා ඒ වගේම අපේ ජනප්‍රිය වාද්‍ය මණ්ඩල කීපයක් සමග කටයුතු කරන්න අවස්ථාව ලැබුණා වෙන කටයුතු වලදී වගේම ඉදිරිදා කටයුතු වලදී ලොකු සහයෝගයක් හස්බන්ඩ්ගෙන් ඒ කියන්නේ තරදුගෙන් ලැබෙනවා කියලා ආරංචි ඔව් ඇත්තටම ඔහුගේ රංගන කටයුතු වලට වගේම මගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න ලොකු සහයෝගයක් ලැබෙනවා ඇත්තටම ගැහණියකට එහෙම සහයෝගයක් ලැබෙන එක ලොකු ශක්තියක් ඒත් යාගේ සංගීත වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඕනේ කියන තැනයි මම ඉන්නේ මොකද අලුත් නිර්මාණයක් ගැන හිතන්න පුහුණු වීම කරන්න මනස නිරවුල්ව තියෙන්න ඕන ඉතින් මේ නිදහස මම එයාට දීලා තියෙනවා ඒත් මම නොකිව්වත් සමහර දේවල් හොයලා බලලා ලොකු ශක්තියක් ජීවිතයට දෙනවා ඉතින් ඔබේ සහකාරියකින් ඔබේ ජීවිතයට ලැබෙන සහයෝගය මොන වගේද කියලා කියමු ඒ ගැන නම් ඇත්තටම ගොඩක් සතුටුයි සහ මම ගොඩක් වාසනාවන්තයි අංජලි තමයි හැම වෙලාවෙම මගේ සංගීත කටයුතු වගේම අනිත් හැම දෙයකටම මාව දිරිමත් කරන්නේ එයාගේ අදහසක් තමයි අම්මා ගීතය වචනවලට ශිහන් ගලහිටියා වයියට කතා කරලා ලියාගෙන තනුව අශාන් ප්‍රනාන්දු මල්ලිට කියලා නිර්මාණය කරගෙන සහ ඒකට ලස්සන රූප රචනයක් කරපු හර්ෂ උඩකන්ද මල්ලිට කතා කරලා අම්මා ගීතේ නිර්මාණය කළා ඒ වගේම හැම දෙයකටම මාව දිරිමත් කරන්නේ අංජලි තමයි රංගන ජීවිතයේ ආරම්භය හා සම්බන්ධුන නිර්මාණ ගැන චුට්ටක් මතක් කරමු රංගනට එන්නේ මාලි ෆොන්සේකා මහත්මිය නිෂ්පාදනය කළ වාසිත සමරනායක මහත්මයා අධ්‍යක්ෂණය කළ ධෝනි ටෙලි නාට්‍යයෙන් ඉන්පසේ ටෝනි රණසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළ අම්මයි දූලයි ස්වර්ණවාහිනියේ විකාශනය වුණු හිමකඳුළු ටෙලි නාට්‍යයේ කොටස් 100ක් විකාශනය වුණා ඒක තමයි ප්‍රධාන චරිතයක් ලෙස කරපු පළවෙනි නාට්‍ය ඒ ටෙලි නාට්‍යයේ සඳමිනී කියන චරිතය ගොඩක් ප්‍රතිචාර ලැබුණු චරිතයක් ඊට පස්සේ ඕලු දෙක මොනර තැන්න හිරු දහසක් යට සිහින සක්මන T20 විසුල අහස යට ඒ වගේම සිහින පියාපත් වැඩබැරි දාස ඡායා මන රංගනින් දායකුණු කීපයක් ඒ වගේම චිත්‍රපට කීපයකටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා මේ මියුසික් ලයිෆ් එකේ ආරම්භයේ සිද්ධ වෙන්නේ විදේශගත වීදී ඒ ගැන චුට්ටක් මතක් කරමු විදේශගතව ආරම්භයේ නෙවෙයි විදේශගත වී යලි ආරම්භ වුණා කිව්වොත් හරියටම හරි මම මියුසික් පටන් ගත්තේ ලංකාවෙදිම තමයි දැනට අවුරුදු 22කට කලින් පස්සේ මම 2010 විදේශගත වෙනවා ඒ කියන්නේ ඉතාලියට ඒත් හිමීට ෂෝස් වලට සහභාගී වෙන ගමන් 2012 රූකාන්ත මහත්තයාගේ රූසඳරය ප්‍රසංගයට මට ඩ්‍රම්ස් ප්ලේ කරන්න අවස්ථාව ලැබෙනවා මම පැරිස් වලට ගියාට පස්සේ තමයි ආයෙමත් දිගටම මියුසික් කරන්න ගත්තේ දනිෂ් මල්ලි එක්ක නමුත් වෙන රැකියාවක් කරන ගමන් තමයි මියුසික් කළේ ඉතින් මං ඊට පස්සේ ආයෙමත් ලංකාවට ඇවිත් ඉස්සර වගේම ෆුල් ටයිම් මියුසික් කරනවා අවසාන වශයෙන් දෙන්නගේම අනාගත බලාපොරොත්තු ගැන කියමු
අනාගතේ බලාපොරොත්තු කියලා ගොඩක් දේවල් නැහැ. මොකද ජීවිතේම බලාපොරොත්තු ගොඩ ගහගෙන ජීවත් වෙන්න බෑ. ජීවිතේට අරමුණක් තියෙනවා, යුතුයකම් තියෙනවා. ඒ දේවල් කරන ගමන් කාටවත් කරදරයක් නැතිව පුළුවන් හැම වෙලාවෙම කාට හරි පුළුවන් විදිහට උදව් කරලා සතුටින් ඉන්න තමයි කැමති. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.